flooded. ගාලු නගරය ගම් වතුරෙන් යට වෙලා කියලා තමයි වාර්තා කරන්නේ. ෆර්හාන් නිසම්දීන් තමයි ගාල්ලෙන් මේ වාර්තාව සිලෝන් ටුඩේ පුවත්පතට ගේන්නේ. Following torrential rains experienced in and around Gaul town during the afternoon of 12 November, several roads had been submerged while a few low-lying areas too suffered a similar plight. Several avenues and houses in the town limits were seen under water while due to roads being submerged, motorists and pedestrians were also hindered. කියලා තමයි වාර්තා කරන්නේ. විශේෂයෙන් පදිකයින් මේ වගේම රතවාහන ගොඩක් මේක හින්දා අපහසුතාවයට පත් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. දැන් ඔය ගාල් නගරේ අතනම ගාල්ලේ මගේ යාළුවෙක් ඉන්නවා සමීර බෝපගේ කියලා. ඔබ තමම ඔහු ගැන විස්තරිකුත් කිව්වා සමීර කොහොමද තමන්ගේ පරිගණක ව්‍යාපාරය දියුණු කරේ කියන එක. සමීර දවසක් මාත් එක්ක ගාල් ටවුන් එකේ වාහනේ යන ගමන් මාතයි මගේ තවත් යාළුවෙක් ඉන්නවා අපේ තරංග සිරවිකුම් සහ රසික ගුණතිලක අපිත් එක්ක යද්දි දවසක් මාත් එක්ක කියනවා ගාල්ල ටවුන් එක හදලා තියෙන හරි ලස්සන විදිහකට මේක මේ අහසින් වැටෙන එක දිය බිදුවක්වත් ප්‍රයෝජනෙට නොගෙන මුහුදට යවන්න හොඳ නැහැ කියන අර පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිපත්තියකට අනුව තමයි ගාල්ල ටවුන් එක හදලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ ගාල්ලි මේ තරම් ගම් වතුර කියලා කිව්වා. ඉතින් නගරාධිපතිවරු කීප දෙනෙකුත් මං හිතන සමීරගේ account එකේ ඉඳලා ඒක දාපු ගමන් තරහ වෙලා තියෙනවා. නගරාධිපතිවරුත් ඉන්නවා කියලා දාලා තියෙනවා. කොහොම වුණත් ගාල ටවුන් එක දන්නවා නම් ඔබ දන්නවා ඇති විශේෂයෙන්ම දැන් මේ ටවුන් එකේ ඉඳන් මේ පැත්තේ ඉඳන් මුහුදට වතුර අරගෙන යන්න තියෙනවා පුංචි ඇල මාර්ගයක් කපලා ටවුන් එකේ. මෙන්න මේ ඇල තමයි ගොඩ ගලන්නේ. ඒකත් එක්ක තමයි ටවුන් එක යට වෙන්නේ. ඉතින් හරි සමතලා ටවුන් එකක්නේ. එතකොට ඒකත් එක්ක විශේෂයෙන්ම එන වතුර බැහැලා යන්න තියෙන කාණු පද්ධති අක්‍රිය වෙලා ඇති. මේවා පොඩි වැඩ. ටවුන් එකක් හදනවා කියන එක ටවුන් එකක් වතුරෙන් යට වෙන එක හදනවා කියන එක හරි සාමාන්‍ය දෙයක් පොඩි දේවල් මේවා. ඉතින් මේ දේවල් කරන්නේ නැතුව ගම් වතුර ගාල්ලයට වුණා කී කී පත්‍රවලට ලියන්න වෙනවා. අපිට උදේ ඇවිල්ලා මේ වගේ දේවල් කතා කරන්නත් සිද්ධ වෙනවා.